අපේ රේ බොහෝ නායකයින් කියලා හිතාගෙන ඉන්න අය පොලිසි ෆරින් එම්පලයිමෙන්න්ට් පලිසිය එකක මයිග්‍රන් පලසිියකට අවශ්‍යතාවය මන්දැක්ක පහුගෙදවසේ මාධ්‍යයට කතා කරනවා නායකඋුණ රටේ තියෙන පොලිසි හැදෙන පොලිසි දැනගත් අය විය යුතුයි. හැබැයි නායකින් යයිකයා ගන්න නායකින් වෙන්න බලාගෙන අය. යින්යි ොලසික් නැද්ද හදන්න ඕනයි කියලා යෝජනා කලා. ඔහු යෝජනා කරනකොට. දෙදස් අටෙන් පටන් අරගෙන. දෙදස් පහලවේ නැවතත් සකස් කරලා. දෙදස් දහ විසි තුනවෙනකොට සියල්ල අවසන් කරපපු බලූ පින්ට එකක් මයිග්‍රේෂන් පලිසියක හදලා අවසන් කරලා තිබුණේ අපිට එලි දක්වන්න විතරයි තිබුණේ. කොහොම ඕනත් අද මේ වෙලා වෙදි අපට උදවකරපු සියලු තවල්ට ස්තුතිවන්තව වෙනවා. අපි අපේ විදේශකට ශ්‍රමිකයන් නිසා තමයි රට වැටිච්ච වෙලාවේ අපේ රට ගොඩගත්තේ. අපේ රට වැැටුණු වෙලාවෙේ, ඩොලර් සංචිට බිින්දුවට වැටුණු වෙලාවේ. අපේ රටට උදව් කරේ අපේ විදේශගත ශ්‍රමිකයෝ. ඒ නිසයි ඒ අය වෙනුවෙන් පොලිසි එකක් හදන්නත් ඒ අය වෙනුවෙන් උපරිමයෙන් සහයෝගේ දක්වන්නත් මම තැපවුුණේ. ඒ අයගින් ලංකාවට ඩොලර්ගෙන් ජනාධිපතිතුමා මට එක පැත්තකින් ලංකාවේ ඩොලර්ටික ඉවරයි, ඒටික ගේන්න ජනාධිපත්තුම එක පැත්තකින් මටකම්කරු හා විදේශරකකි අමාත්‍යංශයේ භාරධයෙදදි හරින් ප්‍රාන්ධ අමාත්‍යවරයට සංචාර්කශේත්‍රයෙන් ඩොලර්ටික ලංකාවට ගේන්න වගකීම බාරදුන්නා. අවුරුද්ධකුත් මාස කීපයක් ගත වෙන කොට අදා අපිට පුළුවන්කම ලැබිල තියෙනවා අපේ රටේ ඩොර් සංචිතය බිින්දුවට තිබුණු එක. දොර් බිලියන හතරකට ආසන්න සංඛ්‍යාවකට ගේන්න. ඒකෙන් දොලර් බිලියන තුනෛදශම පහක් මේ අවුරුද්ධට විතරක් අපේ විදේශකත ශ්‍රමිකයෝ අපේ රටට එව්වා. විදේශේවා නයුක්ති කාර්යංශය විතාමත්ම වෙහෙස මහන්සි වෙලා තුන් ලක්ෂ දොළොස්දාහක් ගිය අවුරුද්ධේ විදේශගත කළා මේ අවුරුද්ධය ඒ ලක්කය හබයි පස්සු පසින් අපේ අනුව අපිර හිතනවා පියකත්. ඒ හාත යන්න අපිට පුළුවන් කම ලැබේ කියලා. එතනද ඒ අය අපි වෙනුවෙන් කරපු සේවා වෙනුවෙන් අපි විදේශකත ශ්‍රමිකයින්ට. අපේ රටට සල්ලිය වන්න කියලා මුලින්ම අපි කියන්නඩ්‍රීස්ම්ි එකක්ව හදාගන අපි දන්නවා ගවන් ප්‍රකමන් ප්‍රසීජවලට යන්න ගිහිල්ල, ඒවලට ගිහිල්ල කාලෙ ගත වෙනකොට. අප අපි දන්න දන්නා අයගෙන් උදවඋපකාරගෙන, පිටරටවල් වල ඉන්න ඇගේ සල්ලිටික ලංකාවට ඒවන්න කියලා. ගියවුරද මයි වාසම අපි කැම්පේක පටන්ගත්තේ සල්ලිටික එවන්න අපේ රට කියලා. අපේරට මිනිසු දුක්විලෙනවා කියලා. ඩොලර් මිලියන පන්සීයක්වත් අපිට දෙන්න කාලා බේල ඇදඳලා ඔබේ අම තාත්තර බිහේටික ගන්න දරුවට ස්කලයන්න යිට්ටිකදා ගන්න සහයෝගය දෙන්න කියලා. ඒ සහයෝගය අපේ විදේශකත ශ්‍රමිකියෝ දුන්නා. අද ඩොලර්මිලියන පන්සීක ප්‍රමාණය අපේ රට ඒවන්න ඒ විදේශකත ශ්‍රමිකියෝ. ඒ අ වෙනුවෙන්. නය යෝජනා ක්‍රමයක් ලබා දෙන්න ගිය අවුරුද්දේ දෙවනි කාර්තුවේදී. මම කැබිනෙට් මන්්ලට යෝජනා කරා කනගාටුයි තාම ඉම්පලිමෙන්ට් කරන්න බැරි වුණා. ඒ අවුරුද දෙම ඒක තමයි ත්‍රේශරෙන් අපේ මාත්‍යංයටට අපේ අමාත්‍යංශෙන් වැෑ හහා බැංකුවට බැංකුවලට එහට මෙ හාට පාවිපාාවන්නවා අදත් මගෙන් කෙනෙක් එහ ට තික දවසකට සෙක් ස ිගතනකින් වැඩි හරි කියලා. තාමනෑ අදත් මම ලැච්ජ වෙනවා. ඒවිතරක් වයි විදේශගත ස්්‍රමිකියුන්ට අපි නිවා සහදන්න දැන් සූදාානම් කළල තියෙනවා ඒක දැන් එක්මට ක්‍රාත්ම කරන්න පුළුවන්ේව. අපි විදේශකත ස්වමිකියන්ටස් විේෂ ගේටුවක් ගුවන්තොට පලේ විවෘත කර හෝප් ගේට්. ඒ අමතරවා අපි විදේශකත ස්වමිකයන්ට රට ඉන්ඳපු කාලයට සාපේක්ෂවයායට වවචර ලබාදයන වැට කයුතු කලා ොකද විදේශක ස්‍රමිකන්ට න නිසා එවගේ විදේශකත සමිකවුන්ගේ වැඩිහිතියන්ට. අපි සලකන්න වැඩටි තු ආරම්භ කලා විදේශේවා න ති කාර ංශ අපි පහුගේ අවරුද්ධ මේ අවරුද්ම වෙන්කරා සුබසාධනය වෙනුවෙන්ම මුදල් වෙන් කරන වර්ෂයක් විදියට. අපි තාමත් සාර්ථක යට වැඩටයුතු කරන ොළුවන් ම ලැබුණ ගුවන්තටු පොලේදී තීරුබදු රහිත සහනය ලබා දෙන්න ගේ වුද මයි නි තරම ැිනට න් ේ ජන ක ැමිනට න් ක තවමත්. ඒ ල් ොට දේශක ොමිකොන්ට ඒ තීරු බදු සහනේල ාගන්න පුරුවන්කමක් නෑ. කනගාටුයි. පොලිසි මේකස්ල විදිට අපි පොලිෂි ඩිසිිෂන්ස් ගන්නවා අවසානයේදී අරාමාත්‍යංශේ මේ මාත්‍යංශයට ත්‍රේෂර්රීක් ඔබසබේෂන් අරවා මේවයික්ක අපි හිර වෙල ඉන්නවා කියලා. මම කනගාටුවෙන් කියනවා. මන් මේටික සිංහලෙන් කියන්නේ. අපේ අපේ රතේදේවල්ි පොහොම උනත් කතාර නඕනෙ නැත් ම කිව යතුම නිසා. හැ ඒවගේම විදේශකත ස්‍රමිකෙන්ට අපි වාහනගේන්න අවස්ථාව ලබා දුන්න එවපු රෙමිටන්ස්ලට ඒ අයි රෙමිටන්ස් ව්වා අපේ රට වෙන කවදාවත් සල්ලි නොයපු ස් ්‍රලියාව එංගලන්තේ කණඩාව වගේ රටවල්ල ඉන්න ස්්‍රීඩාංකිකයොත් අපේ රට සල්ලි එව්වා. ඒ සල්ලිවලින් වාගෙකට අපි ලයිසන්න එකක් නිකුත් කර ඒත් දැංකු හොඳට චෙක්කරල සල්ලි ව්වාද කියලා බලල අපි පෑමිට් එකක නිකුත් කලා. හැබැයි වෙළඳ පොලේ තියෙන. ඒ ඒ අගේ ප්‍රශ්නවලට ඇතැම් රාජ්‍යායතනත් ඇතැම් දේශපාලක්නය වුනුත් නොදනුවත්කමනිසා. තීරු බඳු සහන දුන්නේ ඇයි වාහන වෙන අයට දෙන්නේ ඇයි කියලා හනවා. පෙට රට ඉන්න විදේශගත ශ්‍රමිකයා වාහනය ගත්තයින් පස්සේ ලංකාවට ඇ විල්ල ෆෙල්ලමට කාර්පලන ලංකාවට එන්න ොනද කියලා මංග හනවා වෙනකෙකුට දෙන්න නැතුව ිය ටි ්‍රී කි සිමඩියුටි ියක අප විදේශකත සමිකයන්ට දීලත් නෑ. දීලා තියන්නන හනය ගෙනන්න බලපත්‍රයක් විතරයි. දේශපාලනය කරනවා අපි මන්ත්‍රීවරුත් රාජ ර පමි කම් ු හමේරම අපේ ටමතියාගෙන හැමදාම අපිම පාච්චි කල. ඒකට විදේශගත ්‍රමිකට විතරදයක ඒ අඩුවෙන් සල කන්න හදන්නේ. පිට ලපේරට තෙල්ික ගෑස්ිකගන්න උදවරපුු යායටදේ අඩු සැලකිල්ල කරන්නේ. ඒ ග හල් ි ර ච් වෙලා. ඇයිි ඒ තත්වය උත්සලතියලා ඒයට සලකලා එයට ගරත්වය දීලා ඒයට ඒයුතු මිෂ්ට කලා. අපි හෙටක් ඒ යුත්තුක මිෂ්ට කරනවා. අද මේ පලිසියක එලි ක්වන වෙලාවි මේටිකක්ත්මන් කිවවේ මේකටි අපි දරන හයියට. අපි යන වේගෙට ය ින් ල අපිට සහයග දක්වන යි ෝ ක ජ ී න ෙ බ DP හ ි හය දක්වන ැ ර හ . ම ගේ ප ග ො න එකයි තමන්ගේ හිට යන් යිද ෙ එක හිත හිත රතේ මිනිස්සුන්ගේ වැඩ පිරිි ාත්මක නොකර ෙ මේ ගේ ිින් ක ්‍ර ාත්ම කරන්න හම පිට න ප්‍රධාන යෝගය. එ ගේ ත ප්‍රධානය ගේ සියල න ල්ල නවා මේ ගේ ම ර ේර නගේ හයෝ ැ න ක්ක්. ඒකතමයි ැ නල් ලි හදනතින වෙලාව හැමෝම කියන පොලිසි සෝනරටකට වැඩකරන්න කියලා. මෙන්න අපි පොිසි හදල තියෙනවා ඒ පලිසිවල්ට එකතුවෙල වැඩ කරන්න පක් ර ු මරන වෙන ොව පලිසිම හදල තියන්න ඒවත් එක් වැඩකරන්න සේලෝදන එකකතු ේමීම හ .